අස්සම් කරාට පස්සේ නම කපන එක එච්චර يعني පොඩ්ඩක්වත් ඒක අනුමත කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මෙතන ඇයට ඇත්තටම අසාධාරණයක් වුණා. ඉතින් ඒ නිසා මම හිතනවා මම මේ ඇයගේ සිද්ධියේ හිඳ කලකිරিলা මොකක්වත් හිඳ මේ මගේ තනතුරෙන් අයින් වෙනෝනේ මම. දැන් දින කීපයක් පෙරලා සංවිධාන බලවේගයෙන් රත්පුරේට චන්දින් දන් හිටියා දමිත අබේරත්න මහත්මිය. දැන් ඉතුමියගේ සිද්ධියත් මේ ඔබතුමියගේ මේ කලකිරීමට බලපෑවා කියලා මේ අපිට දැනගන්න ලැබිලා තිබුණා. මේ සිද්ධියත් බලපෑවද ඔබ මේ තීරණයට? ඉතුමිය ගැන කියනවා නම් ඇත්තටම නාම යෝජනා කාන්ත අපි හැම අපේ නායකතුමාට මීට අවුරුද්දකට විතර කලින් ඇත්තටම අවුරුදු දෙකකට විතර කලින් පළාත් පාලි මැතිවරණයේ අවස්ථාවේ දීපවා කිව්වා පාර්ලිමේන්තු මැතිවරණය නිසා පළාත් සභා මැතිවරණයේදී සෑම දිස්ත්‍රික්කයකටම එක කාන්තා නියෝජනත්වයක්වත් ලබා දෙන්න කියලා පක්ෂයේ යෝජනාවක් අපි ගෙනාවා. ඒ අනුව අපි හැම දිස්ත්‍රික්කයකටම කාන්තාවන් නම් කරා. රෝහිණි කවිරත්න මැතිතුමිය ලේකම්තුමියත් මමත් ඒ අනුව අපි නම් කරනකොට දමිත අබේරත්න මැතිණියට රත්නපුරෙන් එහෙම අවස්ථාවක් අවශ්‍යයි කියලා ඇය කියලා තිබ්බා. මං හිතන්නේ එක්කෝ එහෙම නැත්තම් මට මං හරියට මේක ගැන දැන ඇය ඉල්ලීමක් කරාද ඇයට රත්නපුරෙන් එන්න කිව්වද කියලා මං හිතන්නේ එක්කෝ හේෂා එම්මතුමා එන්න කියන්නේ. මොකද දමිත අබේරත්න මැතිණියත් එක්ක මම කතා කරනකොට ඇය කිව්වේ මාව කොහෙන් හරි දාන්න කියන එක තමයි මං හිතන්නේ ඇය කියලා තියෙන්නේ. කොහේ වුණත් කමක් නැහැ ඇයට ජය ඇය ලංකාවම අඳුරන කෙනෙක් ඉඳ ඇයට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව තමයි අපිත් ඇයව මේ රෙකමෙන්ඩ් කරා. ඊට පස්සේ ඒක ඇත්තටම ඇයට නාම යෝජනාවක් අස්සම් කරන්න කියලා තියෙනවා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ කවුරු හරි කෙනෙක්ට නාම යෝජනාවක් අස්සම් කරන්න කිව්වට පස්සේ මං හිතනවා ඒක අස්සම් කරාට පස්සේ නම කපන එක එච්චර يعني පොඩ්ඩක්වත් ඒක අනුමත කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මම හිතනවා පක්ෂෙන් ඇයට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා නායකතුමා කියලා තිනවා. ඇයට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. මොකද ඇයව මුළු රටටම හතුරෙක් වෙලා තියෙන මේ අවස්ථාවේ මං හිතන්නේ ඇය අරගලයෙන් පස්සේ ඇය කැමති පක්ෂයක් තෝරගෙන තියෙනවා. ඇය මේ මේ වෙනත් පක්ෂයක් තෝරගත්තා නම් අද ආණ්ඩු බලයේ තියෙන පක්ෂය තෝරගත්තා නම් සමහර විට ඇය වීර කාන්තාවක් වීර මාතාවක් විදිහට මිනිස්සු හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙතනදී මම මට අනික් කාරණා පිළිබඳව එහෙමත් නැත්නම් ඇයට තියෙන චෝදනා ඒවා පිළිබඳව අපි ඒක නඩුවකින් තීරණය වෙන්න ඕනේ කාරණාවක්. හැබැයි මම කියන්න ඕනේ දැන් මිනිස්සුන්ගෙන් ගන්න තියෙන වැඩ ඔක්කොම අරගෙන يعني ජනාධිපතිවරණදී මම දන්නවා ඒ ගොඩක් මහන්සි වුණා. අන්තිමට සජිත් ප්‍රේමදාස මහත්තයා පරාජය වුණේ ඒක වෙනම දෙයක්. හැබැයි ඇය අපි හා සමානව ගොඩක් මහන්සි වුණා. අනිත් එක ඇය අවුරුදු ගාණක් තිස්සේ තමුගේ මේ තන මේ තමුගේ කරි එකක් එහෙම නැත්නම් තමුගේ දක්ෂ විදිහට රංගන ශිල්පිනියක් විදිහට ගායිකාවක් විදිහට නිවේදිකාවක් විදිහට අවුරුදු මං හිතන්නේ නමේ විතර තිස්සේ ඉඳන් තමුගේ මුළු ජීවිතේම හදාගත්ත ඒ කරි එක එහෙම නැත්නම් ඇයගේ ප්‍රොෆෙෂන් එක එහෙම නැත්නම් ඇයගේ වෘත්තිය ඇය දේශපාලනය නිසා අද වෙනකොට ඇයට හැමදේම අහිමි වෙලා තියෙනවා. ඇය ඇත්තටම සමාජ මාධ්‍යවල ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම මට ඒ ගැන හරි කනගාටුයි. මම කාන්තාවක් විදිහට ඇයට ඒ ගහන මඩ මඩයි ඒ හැමදේත් එක්කම ඇගේ ඕ මේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒක නීතිමය නීති ඉස්සරහා තියෙනවා නම් ඒක නීතියෙන් විසඳයි. ඉතින් මට කියන්න තියෙන්නේ මම හරි දේ හරි කියලා කතා කරනවා වැරදි දේ වැරදි කියලා කතා කරනවා. මෙතන උනේ වැරද්දක්. මෙතන ඇයට ඇත්තටම අසාධාරණයක් වුණා. ඉතින් ඒ නිසා මම හිතනවා ඇයට සාධාරණයක් අනිවාර්යෙන් ඉෂ්ට කර යුතුයි. මම මේ ඇයගේ සිද්ධියේ හිඳ කලකිරিলা මොකක්වත් හිඳ මේ මගේ තනතුරෙන් අයින් වෙනෝනේ. මම කාලයක් තිස්සේ කල්පනා කරලා දැන් මේ තනතුරෙන් අයින් වෙන්න කල්පනා කරේ. පික්නි ෆ්ලෑෂ් නිසා දැන් මගේ බිස්නස් එකම එක්ස්ප්‍රෙස්.